ගියාපු දෙසැම්බර් මාසේ පසින්දු හිටුසම මගේ පුතා බාල පුතා කැම්පස් එකට ඇතුළත් වුණා. දැන් ගිහිල්ලා දැන් මාස 3ක් වෙනවනේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් ගිහිල්ලා මේ ඉරිදා හැන්දෑවේ යනවා මෙහෙන්, තිකුරාද හැන්දෑවේ ගෙදර එනවා. මේ මාස ගානම එහෙම තමයි. ඉතින් එයාගේ තව යාළුකුත් එක්ක යන්නේ, දෙන්න එකට යන්නේ එන්නේ. එහෙම වෙලා දැන් මේ ගිය ග්‍රහස්පතින්දා ඒගොල්ලන්ගේ රැක් දෙනවනේ මුලදී. ඒකත් ඒවා ඉවර වෙලා ලොකු කට්ටියට පාටියක් දෙනවලු අවුරුදු දෙකේ තුනේ හතරේ වසර ඇත. ඒ කට්ටියගේ පාටිය වෙලා ඒගොල්ලෝ අරක්කු එහෙම ගෑල්ලා ග්‍රවුන්ඩ් එකේ උඩම තට්ටු ඉඳගෙන අරක්කු එහෙම බිබී සින්දු ගීකේ නටනට ඉඳලා තියෙනවා. පාන් සිකුරාද පාන්දර එකහමාරට විතර. දැන් මේක ඉවරයක් නෑ. මෙයයි අපේ පුතාගේ යාළුවයි දෙන්නා අපි යම් බෝඩින් එකට ගිහිල්ලා මේ නිදාගම්මු. දැන් මේක ඉවරයක් එන්නේ නෑනේ කියලා දෙන්නා කෝල් කරලා දෙන්න එකතු වෙන්න ෆෝනුලෙන් කතා කරලා තියෙනවා. ඒ කතා කරලා අපේ පුතා පල්ලෑට එන්නේනකොට ලොකු ට්‍රැක්ටර් ටයරයක් වායකක් එවලා අපේ පුතාගේ ඇඟේ වැදිලා, පුතා වැටිලා මෙහෙම උණින් අතට ඔළුව සම්පූර්ණ කුඩු වෙලා තියෙන්නේ. මේ කුඩා මුලෙත් වැදිලා. එතනින් ඒක උනායන් පස්සේ මේගොල්ලෝ කළුගොල් රෝහලට අරන් ගිහිල්ලා තියෙනවා. කළුගොල් රෝහලෙන් මේ බෑයි කියලා කොළඹ මහ රෝහලට අරන් ගිහිල්ලා තියෙනවා. ඇක්සිඩන්ට් රූම් එකේ දැල්ලා දින්නේ. ඉතින් ඔපරේෂන් එකක් කළා පැය පහමාරක් විතර. එදා පැය පහමාරක් විතර ඔපරේෂන් කරලා දැන් IT එකේ වාර්තු දාලා ඉන්නවා. මැෂින් එකෙන් දුවන්නේ, තාම සිහියක් නැහැ. මැෂින් එක ගැලවුවොත් ලීලා නැති වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක අපි මගේ දරුවා දැන් වැටලා ඉන්නේ. ඉතින් මේක අපිට ඕනේ දැන් ඒ ටයර් එක උඩින් ඉඳලා එව් එකක් කියන එක හොයාගන්න. මෙච්චර රජේ ඔය නවක වද ආරාමියා තහනම් කරලා කියලානේ කියන්නේ. ඒ වුණාට දැන් කිසිම දෙයක් තාම වෙලා නැහනේ. එහෙම වුණා නම් ඔහොම දේවල් වෙන්නෙත් නැහනේ. ඒක නිසා මම ඉල්ලන්නේ මේ රටේ ඉන්න දැන් මම මිරිහාන පොලිසියට පැමිණිල්ල කළා, කැම්පස් එකේ පීඨාධිපතිලටත් මේ පැමිණිල්ල කළා. මේවා මේ විසඳුමක් ගන්න කියලා. ඒ වුණාට කැම්පස් එකේ පීඨාධිපතිලා නිකන් ඉතින් මේක හැම අවුරුද්දේම වෙන දෙයක් කියලා නිකන් මේ ලුහුණෙන් අරින්න තමයි මන්ද මටනම් තේරුනේ කියන වචන වල හැටි. මොනවා වුණත් දැන් මගේ දරුවා මරණාසන්න වෙලා මැෂින් එකෙන් ජීවත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටින්නේ දැන් රටේ ඉන්න ජනාධිපතිතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, ඒගොල්ලෝ මේකට මැදිහත් වෙලා අපේ පුතාගේ මේ වෙච්ච සිද්ධිය මේ ඡායරක උඩින් ඉඳලා ඉව්වේ සීනියර්ස්ලගෙන් කවුද කියන එක හොයාගන්න බැරි නම් මේ රටේ ඇත්ත වශයෙන් කැම්පස් එකට සිගාජිකෙන් හරියට හෙයි හැකිනේ. මේ වගේ දේවල් මින් ඉදිරියට නොයෙන්න. මගේ පුතා ගැන දැන් ජීවිත තාත්තේ විශ්වාස කරන්න බෑ. ඉතින් ජීවිත පුතා නැති වුණත් මට කාගෙන්වත් පිළිසල්ලක් නැහැ. ඒතර උගන්නලා මහන්සියලා කැම්පස් යවලා මේ දරුවාගේ අම්මා නැති වෙලා අත් දුහේ දාන දීලා ඊට පස්සේ දසදී දතා විභාගෙලි වේලෙවල එහෙම ලියලක් මේ දරුවා ඒ තුනක් තරම් පාස් වුණා. ඒ තරම් අසරණ වෙලා අම්මට නැතුව මම මේ දරුවා තුන්දෙනා රැකගෙන ඒවා කරගෙන මේ තරම් ගන්නගෙන දුක් මහන්සියලා මට රස්සාවකුත් නැහැ. මමත් මේ ගෝවිතන් ආරාමයක් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒ තරම් අසරණ වෙලා ජීවත් වෙනකොට දැන් හොස්පිටල් එකේ ඉන්නවා. හොස්පිටල් එකට අවශ්‍ය දේවල් අපි ගෙනෙන් දෙන්න ඕන. සල්ලි දීලා. කො රජයෙන් හරි ප්‍රතිහානියක් මොකක් හරි රජයෙන් මේවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ මේවා කිරුවේ කවුද කියලා CID කින් හරි දාලා හොයලා කරපු මිනිස්සුන්ට අනිවාර්යෙන් දඬුවමක් දෙන්න ඕන මම නම් කියන්නේ. මින් ඉදිරියටත් මේ කැම්පස් එකට යන ළමයිගුරු සැනසෙල්ල ඉගෙන ගන්න. breaking.lk